අපි පටන් ගනිමු නේද? ඇහෙනව නේද? සියලු දෙනාටම මෙත්සිත ප්‍රාර්ථනා කරමින් අපි අද වැඩසටහන ආරම්භ කරමු. පළමුවෙන්ම බුදුරජාණන් වහන්සේ සරණ යමු. දෙවනුව ධර්ම රත්නය සරණ යමු. තෙවනුව ආර්ය මහා සංඝ රත්නය සරණ යමු. දෙවනුවද තෙවනුවද බුද්ධ රත්නයේ ධර්ම රත්නයේ සංඝ රත්නයේ සරණ යමු. සතුන් මැරීමෙන් වැළකීමටත් සොරකම් කිරීමෙන් වැළකීමටත් පංචකාමයන්ගෙන් වැළකීමටත් බොරු කීමෙන් වැළකීමටත් මත්පැන් හා මද්‍රව්‍ය භාවිතයෙන් වැළකීමටත් අපි මුළු හදවතින්ම අධිෂ්ඨාන කරගනිමු. අද දිනයේ වැඩසටහන කරගෙන යාම සඳහා අප ගුරු දේවෝත්තමයාණන් වහන්සේගේ දෙපා නැමද අවසර ඉල්ලා සිටිමු. අපි බුදුරජාණන් වහන්සේව සිහි කරගන්නවා. බුදුරජාණන් වහන්සේගේ ගුණ කදම්බය අනන්තයි අප්‍රමාණයි. මේ බුදුරජාණන් වහන්සේගේ රූපකාය තුළින් බුදුරජාණන් වහන්සේව සිහි කරගෙන තමන්ගේම රූපකාය සිහි කරගනිමින් මම වෛර නැත්තෙක් වන බව, තරහ නැත්තෙක් වන බව, නිදුක් නිරෝගීව ජීවත් වන බව, ඒ නිසාම සුවසේ තමන්ගේ ජීවිතය පරිහරණය කරන බව අවබෝධ කරගෙන තමා විසින් ලබාගත් මේ බුදුගුණ මෛත්‍රිය අපි තමන්ගේ ගෙදර අයට, ගමේ අයට, රටේ අයට විතරක් නෙමෙයි මේ මුළු විශ්වයටම අපිට මේ මෛත්‍රිය බුදුගුණය බෙදා හරින්න පුළුවන්. ඊළඟට අපි තමන්ගෙම සිරුර හැදිලා තියෙන්නේ කොටස් 32කින් කියලා, එහෙම නැත්නම් පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතරකින් කියලා අපි සිහි කරගන්නවා. මේ බුදුගුණය මෛත්‍රිය තමන්ගෙම ශරීරයේ ලේ ධාතුව සිහි කරගෙන අපිට මේ ලේ ධාතුවටත් ඇතුල් කරගන්න පුළුවන්. ස්නායු පද්ධතිය, ඒ වගේම ලේ ධාතුව, ඒ වගේම වකුගඩු, අක්මාවටත් මේ බුදුගුණය මෛත්‍රිය බෙදලා දෙන්න අපිට පුළුවන්. ඉතින් මේ ජීවිතයේ මරණයෙන් කෙලවර බණ බව, ජීවිතයේ අනියතයි මරණය නියතයි කියලා අපි හිතට ගන්න ඕනේ. උදේට පායපු ඉර හවසට බැසල යන්න වගේ මේ ජීවිතයේ මරණයෙන් කෙලවර වෙනවා. ඒ ගැන අපි සිහි කරගනිමින් තමන්ගෙම මරණය සිහි කරගනිමින් අපි මේ විදිහට මරණ සතියත් සිහි කරගන්නවා. ඉතින් අපි මේ බුදුගුණයේ මෛත්‍රිය, ඒ වගේම මේ අපේ සිරුරේ තියෙන ඝන සංඥාව ඉවත් කරගෙන අනිත්‍ය වශයෙන් මේ මුළු ජීවිතේම අවසන් වන මරණ සතියත් සිහි කරගන්නේ, මේ සතර කමඨහන් සිහි කරගනිමින් අපේ නිශ්චල වූ කය දෙස බලමින් මේ කායානුපස්සනාවකට, එහෙමත් නැත්නම් ආනාපාන සතියකට යොමු වෙන්නයි. තමන්ගෙම කයට හිත යොමු කරගන්නවා. මොකද මේ කය ඉතා විශාලව තියෙන නිසා අපිට තමන්ගෙම කයට මේ හිත යොමු කරගන්න පුළුවන්. ඉතින් හිස සිට දෙපතුල දක්වා, දෙපතුල සිට හිස දක්වා අපි කීප වටයක් භාවිතා කරනවා තමන්ගෙම හිත, තමන්ගෙම කය තුළ. මෙහෙම භාවිතා කරපු හිත හුස්ම රැල්ල තුළ නතර කරගන්නවා. ඉතින් මේ නාසිකාග්‍රය හරි උඩුතොලේ හරි අපේ හිත නවත්තගෙන මේ හුස්ම රැල්ල එහා මෙහා යන ආකාරය අපි අධ්‍යයනය කරනවා. යමක් ගැන හොඳට දැනගන්න නම් ඒ තුළ අපේ මේ අධ්‍යයනය, අපේ මේ හිත නවත්ත ගන්න ඕනේ. එතකොට අපි ඒ හුස්ම රැල්ලේ වෙනස්කම් හොඳින් හඳුන ගන්න පුළුවන් වෙනවා. සමහර හුස්ම රැලි දිගටත්, සමහර හුස්ම රැලි කෙටියටත්, සියුම් වගේම ගොරෝසුවටත් මේ හුස්ම රැලි වෙනස් වෙන්න පුළුවන්. ඉතින් අපි පරිසරයේ යමක් දිහා බලාගෙන ඉන්නවා නම් අපි ඒ පරිසරය වෙනස් කරන්න යන්නේ නැහැනේ. ඒ වගේමයි හුස්ම රැල්ලත්. ඒක ස්වභාවිකව එහා මෙහා ගමන් කරනවනේ. අපිට තියෙන්නේ මේ හුස්ම රැල්ල දිහා බලාගෙන ඉන්න. අපිට වෙනස්කම් කරන්න යන්න ඕනේ. අපි හිතාමතා හුස්ම ගන්න යන්න ඕනේ. අපි ස්වභාවිකවම සිද්ධ වෙන මේ ක්‍රියාවලියද දිහා බලාගෙන ඉමු.
ඒ ක්‍රියාවලිය සිද්ධ වෙන දිහා අපි අධ්‍යයනය කරමු. නිසල්මන්ව තමාගේම හිතේ ප්‍රභාෂර බව අත්විඳින්න නම් මේ ආකාරයට හිත ඒකාග්‍ර වෙන්න ඕනේ. ඒ සඳහා අපි අදත් උත්සාහවන්ත වෙමු. වඩ වඩාත් වීර්යවන්ත වෙමු. තමාගේම හිතේ ප්‍රභාෂර බව අත්විඳින්න අපි මේ අවස්ථාවක් කරගනිමු. එහෙනම් මේ හුස්ම රැල්ල දිහා බලන්න මෙය අවස්ථාවක් කරගනිමු.
අපි මේ ආකාරයට භාවනා කරගෙන යනකොට අපේ ඇස් පියවිලයි තියෙන්නේ. ඉතින් අපිට ඇහැට රූප පේන්නේ නැහැ මේ වෙලාවේ. කනට ඉඳලා හිටලා ශබ්දයක් ඇහෙන්න පුළුවන්. නාසයට, දිවට, කයට විශේෂ අරමුණු වෙන්නේ නැහැ. ඒත් බලන්නකෝ මේ අනිත් ඉන්ද්‍රියන් පහටම වඩා ප්‍රබලව අපේ හිතට එක එක අරමුණු වෙනවා. අපි අතීතයේ ඇහෙන් දැක්ක රූප, කනෙන් අහපු ශබ්ද, දිවෙන් විඳපු රස, මේවා අපිට වරින් වර අපේ හිතට ළඟා වෙනවා. හැබැයි අපි මේ අතරේ අපේ හිත නවත්තගෙන ඉන්න අපේ අරමුණ වෙච්ච හුස්ම රැල්ලත් අපිට පේනවා. ඉතින් අපි මේ පංචකාමයන්ට යට වෙච්ච අරමුණු වලින් අයින් වෙලා මේ හුස්ම රැල්ලෙම හිත නවත්ත ගන්න උත්සාහ කරනවා. බලන්නකෝ අපිට මේ විදිහට හිත ඇති වෙලා නැති වෙලා යන විදිහ. මේ හිත එකක්වත් අපි ගාව නතර වුණේ නැහැනේ. හැම හිතක්ම ඇති වෙලා නැති වෙලා ගියා. එහෙනම් මේ හිත කොපමණක් අනිත්‍ය වෙලා යනවද? මේ අනිත්‍ය අපි සිහි කරගනිමු. සිත් ඇති වෙලා නැති වෙලා යන ආකාරය අපි සිහි කරගනිමු. අරමුණෙන් අරමුණට හිත ගමන් කරන ආකාරය අපි සිහි කරගනිමු. මේ විදිහට අනිත්‍ය වුණු සිත, ඒ වගේම කය, ඒ කියන්නේ නාම රූප දෙකම අනාත්ම ස්වභාවයෙන් යුක්තයි. ඉතින් අපි මේ අරමුණු වලට එන්න කියලා ආරාධනා කළේ නැහෙනේ. අනාරාධිතව මේවා අපේ හිතට ආවා. එහෙනම් අපි මේ අනාත්ම ස්වභාවයත් සිහි කරගන්න ඕනේ. මේ අනිත්‍ය වූ, අනාත්ම වූ මේ සියල්ලම අයිති වෙනවා දුක්ඛ සත්‍යයට. මේ සංස්කාර ගොන්නම අයිති වෙන්නේ දුකටනේ. ඉතින් අපි මේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ත්‍රිලක්ෂණය සිහි කරගනිමු. ලෝකයේ තියෙන ඉහළම කුසලයට ළඟා වෙන්න අපි උත්සාහ කරමු. ඒ වගේම අපි මේ එකතු වෙලා කරපු පින අපේ ගුරු දේවෝත්තමයාණන් වහන්සේට අනුමෝදන් කරමු. අපගේ ගුරු දේවෝත්තමයාණන් වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. තබන පියවරක් පාසා, ගන්නා හුස්ම රැල්ලක් පාසා සිත එකඟ වේවා. උන්වහන්සේගේ සියලුම පාරමී ධර්මයන් සම්පූර්ණ වේවා. පතන් අවබෝධයකින් නිවනින් සැනසීමට මේ පුණ්‍ය ධර්මයේද හේතු වාසනා වේවා කියා අපි ඉතිසිතින්ම ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අපි අද මේ වැඩසටහන කරන්නේ කැලණි මහා චෛත්‍ය රාජානන් වහන්සේ අභියස ඉඳලා. ඉතින් මේ චෛත්‍ය රාජානන් වහන්සේ අභියස අපි ඉන්නකොට අපිට හිතෙනවා බුදුරජාණන් වහන්සේ මේ පුදබිමට වැඩියා. මේ පුදබිමට බුදුරජාණන් වහන්සේ වඩින මොහොතේ ඒ මොහොත තිබ්බ අපාය ඒ විදිහටම තියෙනවා. ඒ මොහොත තිබ්බ දිව්‍ය ලෝක ඒ විදිහටම තියෙනවා. අදත් බ්‍රහ්ම ලෝකේ, අකනිතා බ්‍රහ්ම ලෝකෙ දක්වා ලෝකේ සියලුම සක්වලේ අනිත් සියලුම ලෝක ඒ විදිහටම පවතිනවා. බුදුරජාණන් වහන්සේ දැක්කාය අදත් ඒ ලෝකවල ඉන්නවා. ඉතින් මේ මනුස්ස ලෝකෙ නම් ටිකක් වෙනස් වෙලා තමයි. ඒ වුණාට බලන්නකෝ මේ සක්වලේම ඉන්න සියලුම දෙනා සිහි කරගන්න පුළුවන්. ඒ සියලු දෙනාටම මේ පුණ්‍ය කර්මය නිවන් පිණසම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරන අතරෙම මෙම පුදබිමට අධිගෘහිත මණියක්කිත නාගරාජයට, ඒ වගේම විභීෂණ දෙවියන්ට විශේෂයෙන් පින් අනුමෝදන් කරමි. ලෝකපාලන, ශාසන පාලන, ආත්මාරක්ෂක ඉෂ්ඨකාන්ත දෙවි දේවතාවුන්ටත් අපි පින් අනුමෝදන් කරමු. සියලු දෙනාම නිවනින් සැනසෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඉතින් අපි මේ කරපු පින මේ සක්වලේ ඉන්න සියලු දෙනාටම සමානව අනුමෝදන් කරලා ඒ සියලු දෙනාටම නිවනින් සැනසෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු. එහෙමනම් සියලු දෙනාටම මෙත්සිත ප්‍රාර්ථනා කරමින් අපි අද වැඩසටහන නිමා කරමු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි මිස්. අද මිස් කැලණිය වන්දනා කරන්න ගියාද? ඔව් අක්කා, අද අපි කැලණිය වන්දනා කරන්න ආවා. අනේ හොඳයි හොඳයි. අද කට්ටිය එකතු වෙලා නැහැ අපිට. දන්නේ
ඔව් අද කට්ටිය වෙලා නෑ. ඔයාට කැලණිය පෙන්නන්නද? ආ පෙන්නන්නකෝ බලන්න. ආ මම මේ මේක දාන්න ඕනනේ. දැක්කා දැක්කා. පෙනුනද? මිස් පෙනුනද බෝධි දැක්කා? පූජාවක්ද? ඔව් බෝධි පූජාවක් තිබ්බද? නෑ නෑ, අපි භාවනා කරන්න ආවේ. ආ හරි හරි හරි. අනේ එහෙනම් භාවනා කරන්න අනේ අපි හිත නිරෝගී වෙත්වා සුවපත් බෝධි වෙත්වා. ඈ පූජා නම් අපි තියන්නේ දැක්කා. ආ හරි හරි. එතෙන්ට වෙලා භාවනා කරන එක ලොකු දෙයක් නේ. බුද්ධ ඔව් ශක්තියනේ. ඔව් 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 හොඳයි හොඳයි. අනේ ගොඩාක් පින්, අප්‍රමාණ පින්. නිදුක් නිරෝගී වේවා, දීර්ඝායුෂ ලැබේවා, චතුරාර්ය සත්‍ය ධර්මයේ වහවහ මාවුද වේවා මිස්. දෙපළට හොඳයි අක්කා, තෙරුවන් සරණයි. හොඳයි මේ ආතේරුවන් සනායි. එන භාවනා කරන්න. හොඳයි හොඳයි. හොඳයි, තෙරුවන් සරණයි.